රසට රසක් YouTube channel එකෙන් අදත් ඔන්න ඕගොල්ලෝ මුණ ගැහෙන්න ආවා රසවත් කෑමක් එක්ක. අපි අද හදන්න හදන්නේ එළවලු සුප් එකක්. හැමෝටම මේ ගුණදායකයි ඊදර අපි මුකුත්ම රසකාරක පාවිච්චි කරන්නේ නැතුව එළවලු වලින් අපි සුප් එකක් හදාගන්න හැටි බලමු. අපේ අම්මා තාත්තා හැම වයස නම් කන්න බෑ කියනවනම් අපිට පුළුවන් මේ වගේ සුප් එකකින් අම්මලට රෑ ආහාර වේල හරි ගස්සලා දෙන්න. ලොකු අයට වගේම පොඩි අයටත් ගුණදායකයි. අපි බලමු මොනවද ඕන වෙන ද්‍රව්‍ය කියලා. මම එළවලු අරන් තියනවා බෝංචි ග්‍රෑම් 100ක්, කැරට් ග්‍රෑම් 100ක්, පරිප්පු ග්‍රෑම් 100ක්, ගෝවා ග්‍රෑම් 100ක්, අල ග්‍රෑම් 100ක්, ලීක්ස් ග්‍රෑම් 100ක්, වටක්ක ග්‍රෑම් 100ක්, තක්කලි ග්‍රෑම් 100ක්, පොඩි ලුණු ගෙඩියක්, කරපිංචි ඉටි 3ක්, එක අමු මිරිස් කැරලක් මං කපලා අරන් තියෙනවා. තව ඕනේ සූදුරු තේ හැන්දයි කොත්තමල්ලි තේ හැන්දයි කුඩු කරලා, ලුණු මේස හැන්දක්, සුදු ලුණු බික් 3ක්, ගම්මිරිස් මේස හැන්දක් විතර, දෙහි ඇඹුල් දෙහි ගෙඩියක. තව ඕන කරනවා අපිට වතුර. මේ එළවලු හැම එකක්ම අපි පොඩියට කපාගෙන තියෙනවා. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මේ තීනි මං සුප් එක හදන්න ගත්ත භාජනයේ අපි ඒකට මේ එළවලු වර්ග ඔක්කොම එකතු කරගන්නවා මුලින්ම. මේ සුප් එක 8 දෙනෙකුට විතර ඇති. දැන් අපි ලුණු ටික එකතු කරනවා. සුදු ලුණු ටිකක් එකතු කරනවා. කරපිංචි ටික. කරපිංච වලින් හොඳ සුවඳක් එනවා. ඒ වගේම ගුණදායකයි. අමු මිරිස් ටිකක් දානවා. දැන් අපි මේ සූදුරු ටිකයි කොත්තමල්ලි ටිකයි එකතු කරනවා. ලුණු ටිකකුත් දානවා. ටිකක් දානවා අපි ලුණු ගොඩක් දාන්නේ පස්සේ දානවා. දැන් අපි මේකට වතුර එකතු කරනවා. වතුර අපි මේ දාලා තියෙන එළවලු ටික වැහෙන්න එකතු කරගන්නවා. දැන් මම මේකට එළවලු ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරා. ලුණු මම ටිකයි දැම්මේ. පස්සේ රසාණු ලුණු එකතු කරනවා. ඕ මේක දැන් හොඳින් තැම්බෙන්න ඕනේ. අපිට විනාඩි 20ක් විතර යයි. අපි දැන් බලමු මේක ඇරලා. දැන් විනාඩි 15ක් විතර අපි මේක තම්බා ගත්තා. හොඳට දැන් මේ තැඹිලා තියෙන්නේ. අපි ගම්පිරිස් ටිකත් ඒකට එකතු කරමු. අපි රස බලමු ලුණු රස මදිද කියලා. චුට්ටක් ලුණු මදි. තව පොඩ්ඩක් දාමු. අපි දැන් ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා ටිකක් නිමුණාම බ්ලෙන්ඩර් එකේ කප් එකට දාලා මේ කෑලි ටිකක් අපි පොඩි කරගන්නවා. කෑලි අපිට ඔක්කොම කැමති නම් පොඩි කරගන්නත් පුළුවන්. නැත්තම් භාගයක් පොඩි කරලා මේකට කලවම් කරන්නත් පුළුවන්. අපි භාගයක් පොඩි කරලා මේකට කලවම් කරගමු. හැබැයි පොඩ්ඩක් නිමෙන්න ඕනේ කප් එකට දාන්න බෑනේ. මම දැන් මේක බ්ලෙන්ඩ් කරගෙන ආවා. අපි දැන් මේ සුප් එකට මේක කලවම් කරගමු. මේ තියෙන අපි හදාගත්ත සුප් එක අපි මේකට දැන් අන්තිමටම අපේ දෙහි ඉස්මිට එක එකතු කරනවා. දැන් රස බලන්න. ඔක්කොම ඇති දැන් අපේ එකේ ගන්නට. ගම්මිරිස් මදි නම් එකතු කරගන්න පුළුවන්. අපි ලොකු කුඩා කාටත් මේක හරිම පෝෂ්‍යදායි. රැක් රැට සුළු ආහාරයක් ගන්න කෙනෙකුට පාන් පෙත්තක් එක්ක මේ සුප් කෝප්පයක් බිව්වහම හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතෙනවා. ඕගොල්ලොත් හදලා රස බලන්න. හරිම සුවඳයි. මේ තියෙන අපි හදාගත්ත සුප් එක අමුත් එක්ක ආවෙලාවට වුණත් මේ වගේ රසවත් සුප් එකකින් සංග්‍රහ කරන්න පුළුවන් අපිට. එහෙනම් ඕගොල්ලොත් හදලා රස බලන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් රසවත් කෑමක් එක්ක ඔයාලව මුණ ගැහෙන්න. එතෙක් සුබ දවසක්.